ආයුබෝවන් මේ ලෝකේ මොහොතක් හිතලා බලන්න සබාදහමින් විශ්වයෙන් නිර්මාණය කරපු දේවල් හැරුණහම අනෙක් තියෙන සියලුම දේවල් කොහොමද ඇති උනේ ඒ හැම දෙයක්ම ඇති උනේ මිනිසුන්ගේ හිත තුල මිනිසාගේ සිතට අපූර්ව හැකියාවක් තියෙනවා යම් යම් දේවල් නිර්මාණය කරන්න අපේ සාහිත්‍යයේ තියෙන සුරබි දෙන භද්‍ර ගැටය කල්ප වෘක්ෂය වගේ දේවල් හුඟාගෙන කියනවනේ මේ සියලුම හැකියාවන් තියෙන්නේ මිනිසාගේ සිතට හොඳට හිතලා බලන්න සිත කියන ශක්තිය හරි අපූර්ව එකක් ඇල්බර්ට් අයින්ස්ටයින් වරක් පැවසුවා මිනිසා මිනිසෙකු බවට පත් වෙන්නේ සිත කියන ශක්තිය ගැන හැදෑරීමට හෝ එයින් වැඩ ගැනීමට පටන් ගත් දවසේ ඉඳලා කියලා එමනම් දැන් මම ඔබෙන් චූටි ප්‍රශ්නයක් අහනවා. ඔබ ඇත්තටම සිතින් වැඩ ගන්න කෙනෙක්ද? එහෙම නැත්නම් සිතගෙන හදාාරන කෙනෙක්ද? එහෙම නැත්නම් වනේ වනසතුන් ජීවත් වෙනවා වගේ ඔහේ ජීවත් වෙන කෙනෙක්ද? මේ ලෝකේ වෙනස් කරේ ඉතිහාසය කියන එක නිර්මාණය කරේ සිත වෙනස් කරපු මිනිස්සු. ඒ සිතේ ඇතිවෙච්ච සංකල්ප වලට අනුව ලෝකය වෙනස් කරපු මිනිස්සු. අද මම මේ පුංචි වීඩියෝයෙන් ඔබට කියා දෙන්න උත්සාහ කරන්නේ සිත පාවිච්චියට අරගෙන ඒ තුලින් ජයග්‍රහණය කරන්න කොහොමද කියන කාරණය. අපේ සිතේ ක්‍රියාකාරීත්වය කොටස් ගණනාවකට බෙදෙනවා. ඒකේ හැමෝම කතා කරන එකක් තමයි මේ යටි සිතේ ක්‍රියාකාරීත්වය කියන එක. උඩු සිතේ ක්‍රියාකාරීත්වය කියන එක. යටි සිත කියන්නේ ක්‍රියාකාරී වෙන කොටසක්. ඒතකොට මේ ක්‍රියාකාරීත්වය තුල තවත් අංශ රාශියක් තියෙනවා. බෲස් ටයිනියෝ කියන දාර්ශනිකයා මනෝවිද්‍යාඥයා කිව්වා මිනිසාගේ උඩු සිතේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ බිට්ස් 40ක් විතරයි. හැබැයි යටි හිතේ ක්‍රියාකාරීත්වය බිට්ස් මිලියන 4කටත් වඩා වැඩි කියලා. ඒ වගේම තවත් විද්‍යාඥයෝ කියලා තියෙනවා මනෝවිද්‍යාඥයෝ මිනිසාගේ සිතේ ක්‍රියාකාරීත්වය ගත්තහම ඒකෙන් 95%ක්ම යටි සිත 105%ක් විතරයි උඩු සිත කියලා. තවත් අය කියනවා 80%ක් යටි සිත 120%ක් උඩු හිත කියලා. සාමාන්‍යයෙන් අපි කියනවා මිනිසාගේ ක්‍රියාකාරීත්වය ඈත ඉඳලා බැලුවාම අයිස්බර්ග් එකක් වගේ පොඩි කොටසක් උඩට පේනවා මුහුද යට තවත් විශාල කොටසක් තියෙනවා. ඉතින් ලෝකේ දිනපු මිනිස්සු කරපු දේ තමයි මේ යටි සිතේ ක්‍රියාකාරීත්වය තමන්ගේ අරමුණු තමන්ගේ ඉලක්කවලට අදාළව සැලසුම් කරගත්ත එක. මම පසුගිය කාලේ මේ වීඩියෝ එකක් මගේ YouTube channel එකට දැම්ම මේ යටි සිත සැලසුම් කරමු කියලා. ඒක නරඹපු ලක්ෂ ගණනක් අයගෙන් ඒ වගේ මගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන අයගෙන් ඉල්ලීමක් ආවා මේ යටිසිත සැලසුම් කිරීමේ ක්‍රම ගැන පුහුණුවක් කරලා දෙන්න කියලා. ඉතින් මම තීරණය කරා ඔබට ඒ වගේ වැඩසටහනක් කරන්න ඕන කියලා. දැන් අපි ඉස්සෙල්ලාම මේ වැඩසටහන ගැන කතා කරන්න කලින් අපි ඉස්සෙල්ලාම යටිහිතට පණිවිඩයක් දෙන්න ක්‍රමේ බලමු. ඉස්සෙල්ලා අපි මේක තීරුම් ගන්න ඕනේ. යම් යම් තොරතුරු අපිට ලැබෙනවා ඒවා අපේ යටිහිතේ තැම්පත් කරගන්නවා. ඒ යටිහිතට අනුව මොළයේ සැලසුම් සකස් වෙනවා. අපි ඒවට කියනවා නියුරෝ ස්ක්‍රිප්ට් කියලා. මේ සැලසුම් ටික ඔක්කොම එකතු වෙලා අපි කියන මෙටා ප්‍රෝග්‍රෑම් එකක් හැදෙනවා. මහා දැවැන්ත තිරනාටකයක් සකස් වෙනවා. අපි කරන්නේ ඒක ක්‍රියාත්මක කරන එක නොදැනීම. මිනිසාට තියෙනවා සිත කියන ශක්තිය, හදවත කියන ජෙනරේටර් එක තියෙනවා, මහා දැවැන්ත බලයක්. ඒ වගේම මොළය කියන පරිගණකය කියනවා මම කියන්නේ නෙක්ටොප් කම්පියුටර් කියලා අපේ ජීවිතය මෙහෙවන්නේ. දැන් අපි මේ තුන පාවිච්චියට අරගෙන චූටි අභ්‍යාසයක් කරලා බලමු. හැමෝම හොඳට කොන්ද කෙලින් තියලා වාඩි වෙන්න. හොඳට ගැඹුරින් හුස්මක් ගන්න. අර අපි ඉගෙන ගන්න ෆෝස් බ්‍රීදින් එක කරන්න. ආයසරයක් හොඳට ගැඹුරින් හුස්මක් ගන්න. ඇස් දෙක පියාගෙන මගේ සිත නිදහස් වෙනවා නිදහස් වෙනවා නිදහස් වෙනවා කියලා හිතලා ඒ හුස්ම පිට කරලා හරි ඉන්න. ආයසරයක් හොඳට ගැඹුරින් හුස්මක් ගන්න. මගේ සිත සම්පූර්ණයෙන්ම සැහැල්ලු වෙනවා නිදහස් වෙනවා සැහැල්ලු වෙනවා නිදහස් වෙනවා කියලා හිතාගෙන ඒ හුස්ම පිට කරන්න. දැන් සිතින් දකින්න ඔබ මුහුදායිනේ ලස්සන සුදු පාට වැලි තලාවක වාඩිලා ඉන්නවා. ඔබට පේනවා මුහුදේ රළ එකින් එක ගලාගෙන එනවා.
ඔබට ඇහෙනවා මුහුදේ හඬ හෝ හෝ හඬ ඔබට පේනවා මුහුදේ ඈත සිතිජේ ඉහලින් ලස්සන රත්තරම් පාට තිතක් මතුවෙනවා ඒ තිත ඔබ විතර ගලාගෙන යනවා ටිකක් වෙලා යනකොට ඒක රත්තරම් පත්තිරුවක් බවට පත් වෙනවා ඒ පත්තිරුවේ තියෙනවා ලස්සන වාක්‍ය පෙළක් මම සාර්ථකයි මම සාර්ථකයි හිමින් සරේ පත්තිරුව ඔබ වෙත ගලාගෙන එනවා මම දක්ෂයි මම දක්ෂයි මම විශිෂ්ටයි මම විශිෂ්ටයි ඒ අකුරු ලස්සන අකුරෙන් වැල් අකුරෙන් ලියවිලා තියෙනවා මම ක්‍රියාශීලී මම ක්‍රියාශීලී මම උද්‍යෝගිමත් මම උද්‍යෝගිමත් මම ආකර්ෂණීයයි මම ආකර්ෂණීයයි ඒ පත්තිරුවේ රත්තරම් පත්තිරුව ටිකෙන් ටික ටිකෙන් ටිකේ වචනයක් වචනයක් පාසා ඔබ වෙතට ගලාගෙන එනවා මම ආදරණීයයි මම ආදරණීයයි මම ප්‍රබෝධමත් මම ප්‍රබෝධමත් මම උද්‍යෝගිමත් හොඳට සිතෙන් මවන්නේ වචන ඒ රත්තරම් පත්තිරුවේ හරිය ලස්සනට ලියවිලා තියෙන හැටි ඒක හොඳට දකින්න මම වාසනාවන්තයි මම භාග්‍යවන්තයි මම සාර්ථකයි මම දක්ෂයි මම ක්‍රියාශීලී මම උද්‍යෝගිමත් වචන පෙක්ක පෙළට ගලාගෙන එනවා ඒ රත්තරම් පත්තිරුව ටිකෙන් ටික ටිකෙන් ටික ඔබ වෙතට එනවා හොඳට බලාගෙන සිටින්න ඔබට හරිය සතුට ප්‍රබෝධයක් දැනෙනවා හරිය සතුට ප්‍රබෝධයක් දැනෙනවා දැන් මේ පත්තිරුව රත්තරම් පත්තිරුව වෙවිල ඔබේ හදවත තුල තැම්පත් වෙන හැටි බලන්න දැන් ඔබට පේනවා ඔබේ හදවත තියෙන පත්තිරුවේ ඒ රත්තරම් පත්තිරුවේ හදවත මත ලියවිලා තියෙන හැටි මම සාර්ථකයි මම දක්ෂයි මම විශිෂ්ටයි මම ක්‍රියාශීලී මම උද්‍යෝගිමත් මම ප්‍රබෝධමත් මම ආකර්ෂණීයයි මම වාසනාවන්තයි මම භාග්‍යවන්තයි මම පරිපූර්ණයි හොඳට බලන්න ඒ දිහා බලාගෙන සිතන්න ඇත්තටම මම සාර්ථකයි මගේ යටිහිතේ තැම්පත් වෙච්ච මේ ශක්තියින්ගේ බලයෙන් මම මගේ ජීවිතය වෙනස් කරගන්නවා ගන්නවාමයි හොඳට අදිෂ්ඨාන කරගන්න හොඳට ගැඹුරින් හුස්මක් අරගන්න පිට කරන්න සාමාන්‍ය විදියට හුස්ම ගන්න පටන් ගන්න ඇස් අරින්න දැන් ඔබට පුළුවන් මේ පුංචි අභ්‍යාසය දිනපතා කැමති වෙලාවක පුහුණු කරන්න ඔබේ හිත ඇතුලෙන් නෙගටිව් ඉමෝෂන්ස් එනකොට ඒ වගේම නෙගටිව් සෙල්ෆ් ටෝක් කියන වස්යන් සාකච්ඡා සංවාද එනකොට ඔබට පුළුවන් මේ දේ හරියටම පුහුණු කරන්න. එතකොට ඔබ දන්නේම නැතුව ඔබේ යටිහිත විසින් ඔබේ මොළය සැල්සුම් කරාවි. ඉතින් මේ පිළිබඳව දින 3ක පුහුණු වැඩසටහනක් අපි සැල්සුම් කරලා තියෙනවා. ඒ සැලසුමේදී බලාපොරොත්තු වෙන්නේ ඔබට මේ ලෝකයේ විශිෂ්ටව පාවිච්චි කරපු ක්‍රමවේද ඒ කියන්නේ උඩු සිතේ සිට යටි සිතට පණවිඩ ලබා දෙන්නේ කොහොමද සිතේ ක්‍රියාකාරීත්වය කොහොමද මේ චිත්ත ශක්තිය වැඩි කළ තමන්ගේ ආකර්ෂණ ශක්තිය වයිබ්‍රේෂන් පැටර්න් එක වෙනස් කරගන්නේ කොහොමද ඒ වගේම මොළයේ ස්නායු පද්ධතිය වම් මොළයේ දකුණු මොළයේ සහ මේ ඉදිරිපස තියෙන මොළය පාවිච්චියට අරගෙන ඒවා සැලසුම් කළ ජීවිතේ දිනලා දෙවන්තයෙන් බවට පත් වෙන්නේ කොහොමද ඒකට අදාළ බ්‍රේන් ස්ක්‍රිප්ට් එක ලියාගන්නේ කොහොමද ඒ වගේම යටිහිතට පණිවිඩ ලබා දෙන්නේ කොහොමද කියලා පුහුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මේ වැඩසටහන දින 3ක් 30 ක්‍රියාත්මක වෙන්නේ හැමදාම අපි උදේ පටන් ගන්න උදේ 4:00 6 දක්වා කාලය. ඒ කියන්නේ විනාඩි 90ක කාලයක් අපි දිනපතා කරනවා දවස් 3ක්. ඒතර ඔබට පුළුවන් මේ ක්‍රමවේද පාවිච්චියට අරගෙන ඔබේ ජීවිතය වෙනස් කරන්න. ඒ වගේම ඔබට මෙතන යටින් දකින්න පුළුවන් වීඩියෝ ලින්ක් 3ක් ඔබ මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා නම් චන්දන ගුණවර්ධන YouTube channel එකට ගිහිල්ලා යටිහිත ගැන සිතේ ක්‍රියාකාරීත්වය ගැන කරපු ඒ වීඩියෝ තුන නරඹන්න නරඹලා මේකට සම්බන්ධ වෙන්න. ඉතින් ඔබට මම ආරාධනා කරනවා සිතෙන් වැඩ ගන්න කෙනෙක් බවට පත් වෙන්න. තාජ් මහල් සිතේ නිර්මාණය වුණ එකක්. රුවන්වැලි සෑය දුටුගැමුණු රජුරුවන්ගේ හිතේ නිර්මාණය වුණ එකක්. පරාක්‍රම සමුද්‍රය හිතේ නිර්මාණය වෙච්ච එකක්. ඒ වගේම ඔබේ අතේ රැගෙන යන ජංගම දුරකථනය, අයිෆල් ටවර් එක මේ හැම එකක්ම මිනිසුන්ගේ හිතවල නිර්මාණය වෙච්චා. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ ජීවිතය ඔබේ හිත තුළ නිර්මාණය කළා
විශිෂ්ටයක් වෙන්න. ඉතින් මම ආරාධනා කරනවා මේ සුන්දර වැඩසටහනත් එක්ක එකතු වෙන්න ඔබේ ජීවිතය අලුතෙන් පටන් ගන්න ජීවිතය සතුටින් අත්විඳින්න කියලා.